මානසිකව වැටිලා හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය නෙදර්ලන්ත කණ්ඩායමත් සමග පැවති තරගයයි. නෙදර්ලන්තයේ දකුණු අප්‍රිකාවත් පරාජය කරපු රටක්. ලංකාව නවත්තන්න දැන් කාටවත් බෑ. ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙක් වන ප්‍රවීණ ක්‍රිකට් විචාරක රිකී පොන්ටින් කිව්ව ආන්දෝලනාත්මක කතාව මෙන්න. දසුන් ශානකගේ පසුබෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව වැටිලායි හිටියේ. නමුත් ඕනෑම ටීම් එකකට ගොඩ එන්න එක ටර්නින් පොයින්ට් එකක් තිබිය යුතුමයි. ඒක තමයි නෙදර්ලන්ත කණ්ඩායම සමග තිබ්බ තරගය. ඒ තරගය ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරා. ලබන 26 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න තියෙන්නේ එංගලන්ත කණ්ඩායමත් එක්ක. මේ වන විට අවසාන මැච් තුනම එංගලන්තේ පරාදයි. පොයින්ට් ටේබල් එකෙත් 9 වෙනියට ඉන්නේ. ඒක නිසා ඔවුන්ගේ මානසිකත්වය ටිකක් අවුල්. නමුත් ලංකාවේ ටීම් එක නෙදර්ලන්ත මැච් එකේ ජයග්‍රහණියත් සමගම හොඳ මානසිකත්වයක ඉන්නවා. ඒක නිසා ලබන 26 වෙනිදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එංගලන්ත මැච් එක ලංකාව දිනන්න තියෙන ඉඩ වැඩි. යම් හේකින් මැච් එක දිනුවොත් ඉන්දියාව එක්ක තියෙන මැච් එක හැර අනිත් මැච් ඔක්කොම දිනන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඉන්දියාව සෙල්ලම් කරන්නේ තමන්ගේ රටේ නිසා ඔවුන්ට කොහොමත් වාසි. යනුවෙන් පොන්ටින් පවසා තිබුණා. ඉතින් පොන්ටින් කියන විදිහට අපි අවසාන 4 දෙනා අතරට තේරෙයිද? ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.